අපි සාකච්ඡා කරමු දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය පරිමාණ රූපයක් ඇඳීමේ ප්‍රයෝජන දෙකක් ලියන්න. ඉස්සෙල්ලාම හිතමු පරිමාණ රූපයක් කියන්නේ මොකක්ද කියලා. ඔබට අවශ්‍යයි යම්කිසි විශාල පරිමාණයක් පොඩියට අඳින්න. උදාහරණයක් විදියට කියනවා නම් ඕගොල්ලන්ගේ ගෙදර දැන් ඔයාට ඇඳ ගන්න ඕන කොළයක. ගෙදර ලොකු ගෙදරක්. නමුත් ගෙදර සයිස් කොළයක් ඔයාට හොයාගන්න නැහෙනි. එහෙනම් ඔයා කොළයක දැන් අඳින්න හදන්නේ. හැබැයි ගෙදර ඒ විදියටම අඳින්නත් ඕන. එතකොට කොහොමද අඳින්නේ? දැන් ප්‍රශ්නයක් තියෙනවා ගෙදර ඒ විදියටම අඳින්නත් ඕන. හැබැයි ඒ සයිස් එකට අඳින්න බෑ. හරි. ඒ සයිස් එකට අඳින්න නැති වුණාට අපිට පොඩියට අඳින්න පුළුවන්. ඒ විස්තර ටික එහෙම දාලා. ඒ කියන්නේ පරිමාණ රූපයක් ඇඳලා පස්සේ කවදාවත් රූපයට හානියක් වෙන්න බෑ. වෙන්න පුළුවන් එකම වෙනස ප්‍රමාණය කුඩා වෙන එක විතරයි. එතකොට බලන්න ඒ විදිහට තමයි ලංකාවේ සිටියම ලෝකයේ සිටියම වගේ දේවල් ඕගොල්ලන් දකින්නේ. ලංකාව කියන රටම එක කොළයකට ගන්න පුළුවන්. එතන යම්කිසි පරිමාණයකට තමයි අඳින්න හදන්නේ. ඒක එකට 1000, එකට 50000, එකට 10000 වගේ වෙනස් වෙන්න පුළුවන්. දැන් ලංකා සිටියම ඕගොල්ලන් දැක්කොත් බිත්තිවල ගහලා තියෙනවා නම් සමහර ගෙවල් වල ගහලා තියෙනවා. ඒ ඇඳලා තියෙන එකට 50000 කියන සිටියමට. ඒ කියන්නේ ওই සිටියම වගේ 50000 ගුණයක් ලංකාව විශාලයි. හරි අපි දැන් බලමු ඉස්ලාම අහලා තියෙන පරිමාණ රූපයක් ඇඳීමේ ප්‍රයෝජන දෙක. ප්‍රයෝජන දෙකක් ලියන්න. එකක් තමයි යම්කිසි වස්තුවක සත්‍ය හැඩය සහ ස්වરૂපය යම්කිසි විශාල වස්තුවක සත්‍ය හැඩය සහ ස්වરૂපය කුඩා ප්‍රමාණයෙන් ඇඳීම. ඒකෙන් අපිට අධ්‍යනයක් කරගන්න පුළුවන්. දැන් ලංකා සිටියම ලංකා මොන වගේද කියලා අධ්‍යනයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ පරිමාණ රූපයකින් ප්‍රයෝජනයක් තමයි අපිට දැන් කුඩාවට අඳින්න නිසා අපිට නිදහසේ ඒවල විස්තර ටික ලියා ගන්න පුළුවන්. දැන් ලොකු සිතියමක විස්තර කරනවට වඩා ලේසි පොඩියට ඇඳලා අවශ්‍ය කරන ටික විතරක් විස්තර කරගන්න එක. ඒ නිසා ඕන පරිමාණ රූප අපිට හුඟක් වැදගත් වෙනවා විශේෂයෙන් සිතියම් භාවිතයේදී. ඊට පස්සේ දිගාංශය මැනීමේදී භාවිතා කරන උපකරණය නම් කරන්න. දැන් කෙනෙක්ට ඕන දිගාංශය මනින්න. දිගංශය මනිනේදී භාවිතා කරන උපකරණය තමයි ආනති වානය. ඒ කියලා කියන්නේ දැන් හිතන මිනිස්සෙක් මෙතන හිටගෙන ඉන්නවා. එයා දිගංශයක් මනිනවා. ඒ කියන්නේ යම්කිසි කෝණයක් මනිනවා. එතකොට දිගංශය මනින්දී අපි ආනති වානයෙන් තමයි ඒක මිනුම් කරගන්නේ. ඊට පස්සේ පරිමාණ රූපයක් ඇඳීමේදී ඔබ මූලික කරගත් දිශාව කුමක්ද? අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. ඕනෑම පරිමාණ රූපයක් සිටියමක් වේවා මොනහරිතයක් අඳිද්දී ඔබ උතුර සලකුණු කොට තමයි ප්‍රශ්නය පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබේ කඩදාසිය ඔබේ උතුර ඔබ දක්වන්න ඕන. ඔබ උතුර ගන්නේ මේ පැත්තට කියලා දක්වන්න ඕන. ඒ නිසා මූලික කරගත් දිශාව උතුර. ප්‍රධාන දිශා හතරෙහි දිගාංශ ලියන්න. දිගාංශ ලියන්න කියලා කියන්නේ දිගාංශ ලියද්දී රහස් තුනක් තියෙනවා. මොකද්ද රහස? දිගංශ දිශාති රහස් තමයි පළවෙනි එක. දිගංශයේ සෑම විටම උතුරෙන් පටන් ගන්න ඕන. අංකයක උතුර කියලා දැම්මා උතුරෙන් පටන් ගන්න කොන මනින්න ඕන. දෙක, හැම සිටම දක්ෂිණාවර්තව යන්න ඕන. ඒ කියන්නේ උතුරෙන් පටන් ගත්තා දක්ෂිණාවර්තව කොන යන්න ඕන. ඊට පස්සේ තුන, ඉලක්කම් තුනකින් ලියන්න ඕන. උදාහරණයක් විදියට බලන්න අංශ 85. ඔබ නිකන් 85 ලියන්න බැහැ. හැබැයි බිංදුව 85 ලියන්න පුළුවන්. හැම සිටම ඉලක්කම් තුනකින් ලියන්න ඕන. උතුරෙන් පටන් ගන්න ඕන. දක්ෂිණාවර්තව යන්න ඕන. ඔන්න ඒ නීති හතරට අදාළව ප්‍රධාන දිශා හතර අපි ලියමු. ඉස්සෙල්ලාම උතුර. මේ නැගිනෙහිද දකුණ, මේ බස්නාහිර. එහෙනම් උතුර දිගාංශය උතුරින් පටන් ගන්නෙ දිගාංශයේ බිඳුවයි. නිකම් බිඳුව දන්නේ අංශක බිඳු
තුනයි. දකුණ නැගිනිර බලමු. උතුරෙන් පණං ගත්තා නැගිනිර ත්‍යාංශක 90යි. නිකං 90 දාන්නේ බිඳුවක් දැම්ම ඉස්සරහින්. දකුණට එද්දි මෙතනින් පටන් ගත්තා මෙතෙන්ට ආවා 180යි. ඉලක්කම කොම 3 3 එක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න ආයිර දකුණේ උතුරෙන් පටන් ගත්තා මෙහෙට ආවා 293 270යි අංශක ඉලක්ක 393 එකකින් ලියනවා. එතකොට බලන්න අපි ඒ ටික ලියපු විදිය. උතුර නැගෙනහිර දකුණ බස්නාහිර. ඊට පස්සේ කියනවා B කොටස. ඊට පස්සේ කියනවා මෙහෙම. උතුරු දිශාවට ඇති සුජු වැව් බැම්මක P ලක්ෂයක සිට වම්පස වූ ඔරලෝසු කණුවක් අංශක 240ක දිශා දිගාංශයකින් දැස්සේ. ඊට පස්සේ P සිට වැව් වම් දිගේ මීටර 120ක් දකුණු දිශාවට ගමන් කර Q ලක්ෂයට පැමිණ Q සිට ඔරලෝසු කණුව නිරීක්ෂණය කළ විට අංශක 300ක දිගාංශයකින් දැස්සේ. ඉහත තොරතුරු දල සටහනකින් දක්වන්න. මොකද මේ කියන්නේ දැන් ඉස්සලා පටන් ගත්තේ කොහෙන්ද P කියනවා උතුරු දකුණු දිශ උතුරු දකුණු දිශාවට ඇති සුජු වැව් බිම්මක P ලක්ෂයක සිට වම්පස වූ ඔරලෝසු කණුවක් අංශක 240ක දිශාවකින් දැස්සේ. එහෙනම් P කියලා ලක්ෂයක් තියෙනවා. P උතුරු නම් Q දකුණ කියලාත් කියලා තියෙනවා. උතුරු දකුණ කියලා තියෙන්නේ. එහෙනම් මම උතුර මේ පැත්තේ කියලා නෝට් කියලා දාගන්නම්. උතුර උඩට. දැන් P ලක්ෂයේ සිට ඔරලෝසු කණුවේ දිගාංශය 240යිලු. මතකයිනේ? පළවෙනි නීතිය උතුරෙන් පටන් ගත්තා. දක්ෂිණාවර්තව ගියා. ඉලක්කන්තුණකින් ලිව්වා 240 නිසා ඉලක්කන්තුණේ ප්‍රශ්නයක් නෑ. දක්ෂිණාවර්තේන නම් 240න් 180ක් ගියාම තව 60යි ඉතුරු. එහෙනම් මෙතනින් පටන් ගත්ත මෙහෙම ආවා. මේක 180 නම් මෙතන අංශක 60යි. ඒ කොහෙද? තීග්‍රීතින් තියනවලු. මේ හරිය මන් ලියන්නම්. ඔරලෝසු කණුව ඔරලෝසු කණුව ඕ කා කියලා දාන්න. ඊට පස්සේ P සිට වැව් බැම්ම දිගේ මීටර 120ක් දකුණු දිශාවට ගමන් කළ විට. එහෙනම් P ගින්දලා මීටර 120ක් දකුණ. දකුණ කොහෙද තියෙන්නේ? පල්ලෙහා. දකුණු දිශාවට ගමන් කර Q ලක්ෂයට පැමිණ Q සිට ඔරලෝසු කණුව නිරීක්ෂණය කළ විට 300ක දිගාංශයකින් දිස්සිය. ආයි බලන්න. දැන් Q මෙතන තියෙන Q තිබ්බ කියලා. Q ගෙත් එහෙම උතුරෙන් පටන් ගන්න ඕන දක්ෂිණාවර්තව යන්න ඕන ගියාම මෙන්න Q සිට දිගාංශය. උතුරෙන් පටන් ගත්ත දක්ෂිණාවර්තව යන ඉලක්කම් තුනකින් ලියනවා. මෙතන ඉලක්කම් තුනකින් 300 ලියනවා. මෙතන 300 නම් මුළු කෝණ 360 නම් මෙතන කීයද? 60යි. එහෙනම් මේ කෝදෙර මේ කෝණෙට සමානයි නේද? 60යි 60යි. එහෙනම් අපි නොදැන් දුනාට අපි ඇන්දින තුනට මේ පාදේ සමාන්තර වෙනවා. සමාන වෙනවා. හරි. ඉහත තොරතුරු දල රූපතර නගඳින ඇඳ. 1 cm 2 20 මීටර් ප්‍රමාණ පරිමාණයට පරිමාණ රූපයක් අඳින. දැන් අපිට පරිමාණ රූපයක් අඳින්න කියලා තියෙනවා. අපි දැන් කතා කර කර හිටියා පොඩා ලොකුශාල රූපයක් කුඩා රූපයක් විතර අඳින්න තමයි පරිමාණ රූප භාවිත කරන්න කියලා. දැන් යම් කිසි විශාල පරිමාණයක් දැන් අපි අපේ කොළේ අඳින හදන්නේ. එහෙම අඳිද්දී 1 cm මීටර 20ක් ගන්න කියලා තියෙනවා. දැන් අපි මේ දුරවල් ලියාගමු. බලන්න ඔරලෝසු කණුව. ඔරලෝසු කණුවේ ඉඳලා පීට තියෙන දුර මේක දීලා නම් තියෙනවා හරියටම 120යි මීටර වලින්. මේ පාදයට මේ පාදේ සමානයි කියලා දැන් අපි පෙන්눔 කරගත්තා. මොකද කෝණ දෙක සමානයි. එහෙනම් මේ දුරත්
120යි මීටර වලින් මේ කෝණ අංශක 60යි මේ කෝණ අංශක 60යි අපි දැන් මේක අඳින්න බලමු අඳින්න කලින් පොඩි විස්තරයක් කරගන්න ඕනේ දැන් අපි පරිමාණය දීලා තියෙන 1ට 20යි කියලා ඒ කියන්නේ 1 සෙන්ටිමීටර එකකින් මීටර 20ක් නිරූපණය කරනවා දැන් අපේ මට මෙතන ඕන සෙන්ටිමීටර 120ක් ඒ කියන්නේ 20 ව 6ක් එහෙනම් මෙතන මම පෙන්වන්න ඕන මගේ පරිමාණ රූපේ සෙන්ටිමීටර 6ක් එහෙනම් මේ දුර සෙන්ටිමීටර 6ක් මෙන්න මේ කරුණු ටික දාලා මම රූපයක් ඇඳ ගන්න ඕන අපි මේ සඳහා අංශ 60ක කෝණ මානයක් ගමු ඒ වගේම කව කට්ටක් භාවිත කරමු පැන්සලක් භාවිත කරමු අටි උලක් භාවිත කරමු මේ පරිමාණ රූපයක් අඳින්න තියෙන නිර්මාණයක් නෙවෙයි ඔබට ගානේ කියලා තියෙනවා නම් කව කටුවක් විතරක්ම භාවිත කරන්න කියලා කිසිසේත්ම මෙවැනි කෝණ මානයක් ඔබට භාවිත කරන්න අයිතියක් නැහැ නමුත් මෙම ගානේදී කෝණ මානයක් භාවිත කරන ප්‍රශ්නයක් නැහැ හේතුව ගානේ පරිමාණ රූපයක් අපි අඳින්න හදන්නේ නිර්මාණයක් නෙමෙයි ඉස්සෙල්ලාම B ගෙන් පටන් අරගෙන මම පොඩි රේඛාවක් අඳින්නම් එම නැත්තම් මමගේ උතුරු රේඛාව ඉස්සලා ඇඳගෙන ඉන්නවා මේක තමයි මම ගන්න උතුරු හරි ඊට පස්සේ මම මේක ලක්ෂයක් අරගෙන T හිදී අංශක 60ක් නිර්මාණය කර ගන්න ඕන ඇයි මං අංශක 60ක් නිර්මාණය කරගන්නේ ඔබ දැක්කා අපි ඇඳගත්තු හදාගත්තු කුඩා රූපේ P හිදී අංශක 60 කෝණයක් සැදුණු නිසා එහෙනම් යම් කිසි ලක්ෂයක් මම අරගෙන චාපයක් ගහගන්නවා එමෙ චාපයේ මත කවකටුවේ තුඩ තියලා චම චාපයේ රේඛාවක පිච්ච තැන කවකටුවේ තුඩ තියලා එමෙ චාපයම නැවත කපා ගන්නවා එහෙනම් මම මේ හදාගත්තේ අංශක 60ක කෝණයක් තමයි. මේ අංශක 60ේ කෝණය මම දැන් නිර්මාණය කරගන්නවා. එහෙනම් මෙතනින් පටන් අරන් මම ඇඳේ අංශක 60ක් මෙන්න මෙතන. මේ B ලක්ෂයේ මෙතන අංශක 60ක් කියලා දාගන්නවා. ඒ වගේම පීසිට ඔරලෝසු කණුවට දුර සෙන්ටිමීටර 6ක් වෙන්න ඕන කියලා අපි දැන් හොයාගත්තා. එහෙමනම් මම මගේ කවකටුවේ තුඩ මගේ අඩිරුලේ තුඩ ළඟට අරගෙන සෙන්ටිමීටර 6ක ප්‍රමාණයකින් චාපයක් ගහ ගන්නවා. බලන්න වෙනස. හරි. 1 2 3 4 5 6. හරි. කවකටුවේ තුඩ බිංදුවේ තුඩ ළඟට තියාගත්ත සෙන්ටිමීටර 6කින් චාපයක් ගහගත්තා. එහෙනම් එක කවකටුවේ තුඩ P මත තිබ්බා. සෙන්ටිමීටර 6කින් මගේ චාපේ ගැව්වා. එහෙමනම් P ඉඳලා මෙන්න මෙතන තමයි මම කලින් ලිව්ව ඔරලෝසු O කණුවට දුර. මේ දුර 6යි සෙන්ටිමීටර. ඒ දුරින්ම තමයි නැවතත් ඔරලෝසු කණුවේ ඉඳලා කියුට තියෙන්නත් ඕන. එහෙනම් ඔරලෝසු කණුව මම මෙහෙම තියලා සෙන්ටිමීටර 6ක දුරකින් මම රේඛාවක් ගහගන්නවා. එහෙමනම් මේ PQ රේඛාව මතම මෙන්න මේ දුර යා කරගත්තොත් ඉබේම Q ලක්ෂය එනවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් අපි කරපු නිර්මාණය නිවැරදිද කියලා. ඒක බලන්න එක්තරා ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කෝණ මානය අරගෙන බලන්න මේ කෝණය අංශක 60ද මේ කෝණය අංශක 60ද කියලා. කොහොමද කෝණ මානයකින් ඒක බලාගන්නේ? කෝණ මානයකින් බලන ක්‍රමය මොකද්ද? ඒක මම කියලා දෙන්නම් දැන්. මේ වගේ කෝණ මානයක් අරගෙන කෝණ මානයේ මෙතන කතිරයක් තියෙනවා. මේ බලන්න.
මේ කෝණමානී කතරේ උඩට මගේ කතරේ ඒක නැත්තම් මගේ රේඛාව සම්පාත කරගෙන බලන්න මෙන්න මේ කෝණේ ගියපු දුර හරියටම අංශක 60න් ගිහිලා තියෙනවා එහෙනම් මේ කෝණේ අංශක 60යි එහෙනම් අපි අපේ නිර්මාණය කරගෙන අවසානයි මේ තමයි Q කියන ලක්ෂය මේ PQ කියන ලක්ෂ දෙක මෙන්න ඔරලෝසු කණුව දිගාංශයෙන් මෙතන 360යි මෙතනද 240යි නමුත් මේ කෝණේ 60යි මේ කෝණේ 60යි අපි ඒ විස්තර ගැන කලින් කතා කරා දැන් මොකද අපි ඊළඟට අහන්නේ අහන්නේ මේ කතාව පරිමාණ රූපයේ ඇසුරෙන් ඔරලෝසු කණුවේ සිට P හා Q ලක්ෂ දෙකට ඇති දුර මීටර වලින් සොයන්න දැන් අපි බලමු ඔරලෝසු කණුවේ සිට P හා Q වල තියෙන දුර වල දෙක අපි මේක මනලා බලුවොත් මෙතන ඉන්නේ සෙන්ටිමීටර 6යි මෙතන ඉන්නේ සෙන්ටිමීටර බලන්න එහෙමනම් මේ දුරවල් දෙක මං කිව්වා සෙන්ටිමීටර 6යි සෙන්ටිමීටර 6යි කියලා එහෙමනම් මේ දුර සත්‍ය වශයෙන් කීයද කියලා හොයාගන්නේ කොහොමද මං අද පරිමාණ රූපේ නම් සෙන්ටිමීටර 6යි ඒක සෙන්ටිමීටර එකකින් මීටර 20ක් නිරූපණය කරනවා එහෙනම් 20 ඒවා 6ක් 120යි මීටර ඒ වගේම මේ දුරත් 6යි නම් 120යි මීටර සත්‍ය වශයෙන් ඊට පස්සේ වැව් බැම්මේ සිට ඔරලෝසු කණුවට ඇති කෙටිම දුර සොයන්න දැන් මේ PQ කියන වැව් බැම්මක ලක්ෂ දෙකක් නේ එතකොට PQ ගේ ඉඳලා ඔරලෝසු කණුවට තියෙන කෙටිම දුර බලන්නේ කොහොමද ඒ තමයි පුතේ මෙතන ඉඳලා මෙතෙන්ට ලම්බකයක් නිර්මාණය කරාම එන තන එතකොට මේ දුර තමයි ලම්බකයක් නිර්මාණය කරාට පස්සේ එන දුර දැන් ප්‍රශ්නයක් තියෙනවා ඔබට ඔබ කොහොමද ලම්බකයක් නිර්මාණය කරන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට ඒකට ක්‍රම දෙකක් තියෙනවා එක කවකටෝ භාවිතයෙන් කරන්න පුළුවන් එහෙම නැත්නම් විහිද චතුරස්‍රය භාවිතයෙන් කරන්න පුළුවන් එහෙම නැතුව නිමාණයෙන් නම් කරන්න යන්න එපා ඔබේ අගය මිලිමීටර ගානකින් හෝ වෙනස් වෙන්න දැන් බලමු මෙන්න මේකට තමයි අපි විහිද චතුරස්‍රයක් කියලා කියන්නේ දැන් බලමු විහිද චතුරස්‍රයක් භාවිතයෙන් යම් කිසි ලක්ෂයක සිට යම් කිසි රේඛාවට ලම්බකයක් ගසන්නේ කෙසේද කියලා. හරිම පහසු වැඩක් තියෙන්නේ බලන්න. මම වගේ මීට සතරස්සේ මේ විදිහට අල්ල ගන්නවා. මෙන්න මෙතන චූටි ධාරයක් තියෙනව නේද? ඒ ධාරය මම මගේ රේඛාවට සම්පාත කරගන්නවා. කරගෙන මම මගේ මීට සතරස්සේ උඩට යවනවා. යවලා මීට සතරස්සේ මෙන්න මේ ධාරය හරියටම මෙන්න මේ මට අවශ්‍ය ලක්ෂයට සම්පාත කරගන්නවා මේකම තමයි වෙන්නේ ඔයගලන් දැකලා ඇති බාසුන්න හිල් ළඟ තියෙනවා මුළු මට්ටම කියලා උපකරණයක් මූල මට්ටමින් කරන්නේ මෙන්න මේ කතාවම තමයි දැන් බලන්න මෙන්න මේ ලක්ෂයේ සිට මෙන්න මේ රේඛාවට ඇඳි ලම්බකය මම පැන්සලෙන් අඳින්නම් මෙන්න මේක තමයි ලම්බකය මෙන්න මෙතන අංශක ඒක දුර අහනවා මම සත්‍ය දුර හොයන්න කලින් චිතිය මේ දුර හොයන්න එහෙම නැත්නම් පරිමාණ රූපේ දුර හරියටම සෙන්ටිමීටර් 5ක් තියෙනවා වැව් බැම්මේ සිට ඔරලෝසු කණුවට කෙටිම දුර එහෙනම් සෙන්ටිමීටර් වලින් නම් 5යි 1 සෙන්ටිමීටරයකින් මීටර 20ක් වෙන්නවා එහෙනම් සෙන්ටිමීටර 5කින් 100යි මීටර තුරක් පෙන්වුම් කරනවා ඊළඟට මොකද කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ පස් තාරයක් අඳින්න දීලා සමීකරණීය විදියට දීලා y සමානයි 2x 3 ප්‍රස් තාරය ඇඳීම සඳහා ගොඩනැගූ අසම්පූර්ණ අගය වගුවක් පහත දැක්වේ එතන x අක්ෂය සහ y අක්ෂය අගයන් ටික දීලා තියෙනවා මේ බලන්න ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 ඊට ඉදිරියව y අක්ෂයන් ටික දීලා තියෙනවා ඍණ 7 ඍණ 5 ඍණ 3 histan 2ක් 3 5 වගුවේ histan සම්පූර්ණ කරන්න එතකොට අපි බලමු සමීකරණය y සමානයි 2x ඍණ 3 එහෙනම් x 1 වෙන විදිහට තමයි ඉස්සලාම අහන්නේ y සමානයි x 1 නම් 2යි ඍණ 3 ඒ කියන්නේ ඍණ 1 මෙතන ඍණ 1 මෙතන
y සමානයි 2x ඉන තුනට දාලා බලමු y සමානයි දෙවතාවක් x වෙනුවට දාන්න 2 දෙවර දෙවරක් 2 4යි 3 3 4 3 3 කියන්නේ 1යි එහෙනම් මෙතන y කණ්ඩ අංකය 1යි වගුවේ හිස්තැන් සම්පූර්ණ කරා සුදුසු පරිදි අක්ෂ ක්‍රමාංකනය කර y සමානයි 2x ඍණ 3 ප්‍රස්ථාරය අඳින්න එහෙනම් කාඩිසිය තලයක නැත්නම් ප්‍රස්ථාර කොළයක මේ 2x ඍණ 3 කියන එක අඳින්නලු හරි අපි අඳින්න පටන් ගමු මෙන්න මේ වගේ අපි කාඩිසිය තලයක ඇඳගමු එහෙම නැත්නම් ප්‍රස්ථාර කොළයක xy අක්ෂ දෙක ඇඳගමු මේක y අක්ෂය මේක x අක්ෂය y අක්ෂය x අක්ෂය දැන් කණ්ඩාංග ටික අපිට දීලා තියෙනවා පළවෙනි කණ්ඩාංගයේ තමයි x ඍණ 2 වෙද්දි y ඍණ 7යි එහෙනම් x අක්ෂයේ දිගේ x ඍණ 2 වෙද්දි y ඍණ 7යි ඊට පස්සේ x ඍණ 1 වෙද්දි y ඍණ 5යි x ඍණ 1 වෙද්දි y ඍණ 5යිලු ඊට පස්සේ x බිංදුව වෙද්දි y ඍණ 3යිලු x බිංදුව වෙද්දි y ඍණ 3යිලු ඊට පස්සේ x සමානයි 1 වෙනේට y ඍණ 1යි x සමානයි 1 වෙනේට y ඍණ 1යි x සමානයි 2 වෙනේට y 1යි x සමානයි 2 වන විට y 1යි. ඊට පස්සේ x සමානයි 3 වන විට y 3යි. x සමානයි 4 වන විට y 5යි. දැන් ලක්ෂ සමූහයක් එක පේළියට දැකලා ඇති. දැන් ප්‍රස්ථාරයේ ලක්ෂ ටික ලාගේ ඇඳගෙන ඉවරයි. දැන් එමු ලක්ෂ ටික අපි යහ කරන්න ඕන. බලන්න මේ ඇත්තටම ඇවිල්ලා තියෙන සරල රේඛාවක් කියලා පළව බලනකොට පේනවා දැන් මේ සියලු ලක්ෂ ටික අපි යා කරගමු පැහැදිලි නේද එහෙනම් අපි ලක්ෂ ටික යා කරගෙන දැන් අපි සමීකරණය ඇඳලා ඉවරයි ප්‍රස්ථාරයේ ඇසුරින් අනුක්‍රමණය සොයන්න දැන් කල්පනා කරන්න ඕනේ දේ තමයි අනුක්‍රමණය කියලා කියන්නේ මොකද්ද අනුක්‍රමණය එහෙම නැත්නම් තව අනිත්‍යක අන්තකණ්ඩය අනුක්‍රමණය සහ අන්තකණ්ඩය මම ඉස්සර අන්තකණ්ඩය කියලා ඉන්නම් ඒක හරි ලේසි නිසා යම් කිසි ප්‍රස්ථාරයක අන්තකණ්ඩය කියලා කියන්නේ y අක්ෂයේ කැපෙන තැන එහෙනම් මේ ප්‍රස්ථාරය නම් අන්තකණ්ඩය ඍණ 3යි මේ ප්‍රස්ථාරයේ බිංදුවෙන් කැපුණා බිංදුවයි මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ දෙකෙන් කැපුණා නම් y සමානයි 2. එහෙනම් අන්තකණ්ඩය මේක නේද ඍණ 3යි. අනුක්‍රමණය. අනුක්‍රමණය කියලා කියන්නේ යම් කිසි ලක්ෂ දෙකක් අරගෙන y වෙනස බෙදනවා x වෙනසින්. මම ගන්නම් ලක්ෂ දෙකක්. මේකයි මේකයි ගන්න. y වෙනස 5 ඍණ 3. බෙදනවා x වෙනසින් 4 ඍණ තුන පහ ඍණ තුන කියන්නේ කීයද දෙකයි හතර ඍණ තුන කියන්නේ එකයි එහෙනම් අනුක්‍රමණය දෙකයි අන්ත අනුක්‍රමණය දෙකයි අන්තකණ්ඩය ඍණ තුනයි ඊට පස්සේ y සමානයි 2y ඍණ තුන ඔය පෙන්වපු රූපේ රේඛාවට සමාන්තර මූල ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය ලියන්න. y සමානයි 2x ඍණ 3 රේඛාවට සමාන්තර මූල ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය ලියන්න. දැන් අපි ඇඳපු රේඛාව තමයි මේ තියෙන්නේ. ඒකනේ y සමානයි 2x ඍණ 3 කියන රේඛාව. ඒකට සමාන්තර වෙන්නත් ඕන හැබැයි මුල් ලක්ෂය හරහා යන්නත් ඕන
අපි දන්නවා සමාන්තර නම් අනිත් රේඛාව අනුක්‍රමණ දෙක සමානයි. ඒ කියන්නේ y සමානයි 2x ආකාර වෙන්න ඕනේ. මූල ලක්ෂය හරහා යනවා නම් අන්තක්ඛණ්ඩය බිඳුවයි. එහෙනම් සමාන්තර රේඛාව සමීකරණය සමානයි y සමානයි 2x. ප්‍රස්ථාරය මත 7 11 ලක්ෂය පිහිටයිද? හේතු පැහැදිලි කරන්න. අපි දැන් කල්පනා කරලා බලුවොත් ප්‍රස්ථාරය මත 7 11 ලක්ෂය පිහිටනවාද කියලා අපි ඉතලාම අපි ප්‍රස්ථාරය සමීකරණය ලියලා බලමු. ප්‍රස්ථාරය සමීකරණය තමයි y සමානයි 2x ඍණ 3. 7 11 ලක්ෂ දෙක මේක පිහිටනවා නම් ලක්ෂය පිහිටනවා නම් එම ලක්ෂ දෙක මේකට ආදේශ කරාම තෘප්තිමත් වෙන්න ඕන. එහෙම නැත්නම් බිඳුවට සමාන වෙන්න ඕන. අපි දාමු y 11 දෙවරක් 7ට x 7 ඍණ 3. 11 සමානයි 7 2 14යි 14 3 ගියාම 11. 11 සමානයි 11. එහෙනම් මේ ප්‍රස්ථාරයේ තෘප්තිමත් වෙනවා මේ ඛණ්ඩාංකය මගින්. එහෙනම් මේ ඛණ්ඩාංකය මේ ප්‍රස්ථාරය මත ලක්ෂයක් තමයි. තුන්වෙනි ගාන කුලක සම්බන්ධ ගාන. ඔබ හොඳින්ම හඳුනාගත යුතු ගානක් හේතුව සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්යම ගානක්. එතකොට මෙන්න මේ කියන්නේ මොකද්ද? ඊ අකුරු අනිත් පැත්ත ගාලා වගේ ලකුණක් තියෙන. මේක ලකුණ අපි කියන එප්සයිලන් කියලා. ග්‍රීක භාෂාවේ ලකුණ. වචනේ අමතක නැති වුණාට කමක් නැහැ. නමුත් මේ ලකුණෙන් කියන්නේ සියල්ල කියන එක. ඒ කියන්නේ සර්වත්‍ර කුලකයේ කියන එක. සම්පූර්ණ කුලකයේ 1 සිට 10 තෙක් පූර්ණ සංඛ්‍යා. ඒ කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10 කියන සංඛ්‍යා ටික. බලන්න. 1 2 3 4 5 6 7 8 9 10. 1 සිට 10 තෙක් පූර්ණ සංඛ්‍යා. 10 නවද නැති කියලා පොඩ්ඩක් බලන්න ඕන. සිම් කැපිටල් A 1 සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා. දැන් ඉරට්ට සංඛ්‍යා ටික ලියාගෙන යමු. 2 4 6 8 10 එනවද කියලා බලමු. ඔව් 10ත් එනවා. B 1 සිට 10 තෙක් ප්‍රථමක සංඛ්‍යා. එක ප්‍රථමක සංඛ්‍යාවක්ද නැත්ද? ප්‍රථම සංඛ්‍යාවක් කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යාවක්. එක ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. 2 ප්‍රථමක සංඛ්‍යාවක්. සාධක තියෙන 2යි. 3 ප්‍රථමක සංඛ්‍යාවක්. 4 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. හේතුව 4ට තියෙන ප්‍රථම සාධක 3ක්. 1 2 4. 5 ප්‍රථමක සංඛ්‍යාවක් තමයි. 6 ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. 7 ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. 8 9 10 3ම ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. මෙන්න එහෙනම් සර්වත්‍ර කුලකය මෙන්න ඉරට්ට සංඛ්‍යා කුලකය මෙන්න එහෙනම් ප්‍රථමක සාධක කුලකය. දැන් මෙම තොරතුරු ආයහා බී කුලකවල අවයව ලියන්න. මේක තමයි මම මේ ලියලා තියෙන්නේ. මම මේකට සංගල වරහණක් දාන්නම්. ඒ වගේම මෙතින් කමා දාන්නත් ඕන. මෙතනද සංගල වරහණක් දාන්නම්. මෙතනද සංගල වරහණක් දාන්න. මොකද කුලකයක් අර්ථ දක්වන්නේ සංගල වරහණක් දාලා ඒ වගේම අවයව අතර කමා ලකුණ තියෙන්න ඕන. මම මේ ලිව්වේ සර්වත්‍ර කුලකය. මේ ලිව්වේ A කියන කුලකය. මේ ලිව්වේ B කියන කුලකය. වෙන් රූප සටහන ඇසුරෙන් පහත කුලක වල අවයව ලියන්න. හා මෙම තොරතුරු වෙන් රූප සටහනක දක්වන්න. හරිනේ සර්වත්‍ර කුලකයක් තියෙනව ලොකු එකක්. මෙන්න ඒකෙන්ද සහ A සහ B කියලා රවුන් දෙකක් තියෙනවා. මේක මම A කියලා දාගන්න. මේක B කියලා දාගන්න. මේක සර්වත්‍ර කුලකය. දැන් මේ තියෙන අගයන් ටික මම දාන්න පටන් ගන්නවා. 2 කොතැනද අයිති වෙන්නේ? A ට අයිති. හැබැයි B ටත් අයිති. එහෙනම් මෙතන.
තුන බීට විතරයි. තුනයිට බීට විතරයි. හතර හතරයිති ඒට විතරයි. පහ පහයිති බීට විතරයි. හයයිති ඒට විතරයි. හතයිති බීට විතරයි. අටයිති ඒට විතරයි. නමය මේ දෙකටම අයිති නෑ, එළියේ ඉන්නේ. එකත් එහෙමයි එළියේ ඉන්නේ. 10 අයිති ඒට විතරයි. එහෙනම් ඔන්න අපි ලකුණු ටික ලියල ඉවරයි. ඊට පස්සේ කියනවා A ඡේදනය B ඩෑෂ් සොයන්න. දැන් බලමු A සමාන A මේලේ B ඩෑෂ්. A මේලේ B කියලා කියන්නේ මේ සම්පූර්ණ කොටස. A මේලේ B ට අයිති නැති ටික ඩෑෂ් ටික. අපි අපි කීයක් තියනවද? තියෙනවා දෙකක්. ඒ අයව දෙක අපි ලියමු. A මේලේ B ගේ ඩෑෂ් අයිති නැති කොටස සංගලවරණක් දානවා 1 සහ 9. ඊට පස්සේ අහනවා A ඩෑෂ් ඡේදනය B. A ඩෑෂ් Aට අයිති නැති ටික Bත් එක්ක ඡේදනය වෙන ටික. Aට අයිති නැති Bත් එක්ක ඡේදනය වෙන විට A ඩෑෂ් ඡේදනය B ටික සංගල වරහණක් දැම්මා. මොකද අයිති උනේ? A ඩෑෂ් ඡේදනය B කියන්නේ 3 5 7. ABC D සහ E ලෙස ලකුණු කරන ලද සරල සම කාට්පත් පහක් පෙට්ටියක් තුළ ඇත. පෙට්ටියෙන් හමු ලෙස කාට්පත්ක් ඉවතට ගැනීමේදී නියති අවකාශය ලියා දක්වන්න. හිතන්න ABCDE නම් පෙට්ටිය තියෙන්නේ. මම නිවැරදි අවකාශය S කියලා ගන්නම්. S කුලකයේ සමාන වෙනවා. පෙට්ටියේ තියෙන්නේ A B C D E. පෙට්ටියේ තියෙන මේ අංක පහනම් මේ අංක පහ ඉලක්කම් පහනම් මේ ඉලක්කම් පහෙන් එකක් තමයි වෙන්න පුළුවන්. මේක තමයි නියදි අවකාශය. ඉවතරගත් කාත් හත B අකුරක් වීමේ සම්භාවිතාව සොයන්න. සේරම කාඩ් කීයද? 1 2 3 4 5. එහෙනම් සේරම කාඩ් 5යි B අකුර තියෙන පුළුවන් 1යි. 5න් 1යි සම්භාවිතාව. ඉවතරගත් කාත් පට ස්ථාවර අක්ෂයක් සහිත එකක් වීම මේ සම්භාවිතාව සොයන්න. ඒ මොකද කියන්නේ? ඉවතරගත් කාට්පත ස්වර අක්ෂරයක් වීමේ සහිතයක් වීමේ සම්භාවිතාව. ස්වර කියන්නේ A E I O U. මෙතන A තියෙනවා, E තියෙනවා. I O U අකුර අකුරු නෑ. එහෙනම් ස්වර දෙකක් මෙතන තියෙනවා. සේරම ඉලක්කම් අකුරු තියෙනවා පහක්. සේරම පහයි, පහෙන් ස්වර දෙකයි, පහෙන් දෙකයි සම්භාවිතාව. හතරවෙනි ගාන. සෙන්ටිමීටර් මිලිමීටර් සරල ධාරය හා කවකටු පමණක් භාවිතයෙන් නිර්මාණ ලේඛා පැහැදිලිව දක්වමින් පහත නිර්මාණයන් කරන්න. 6 සෙන්ටිමීටරක් දිග AB සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. අයි පටන් ගමු එහෙනම්. දැන් අපිට නිර්මාණයක් කරන්නලු. මේ බලන්න කෝණ මාණියක් තියෙනවා, පැන්සලක් තියෙනවා, පෑන් පෑන් අවශ්‍ය නැහැ. කවකටුවක් තියෙනවා. ඒ වගේම හරි රූලක්. එහෙමනම් දැන් මේක පවතින අපි පටන් ගමු වැඩේ පරතර. ඉස්සෙල්ලාම AB 6 cm දිග සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්නලු. හරි, එහෙමනම් අපි අඳිමු. මම රේඛාවක් අඳින්නම්. ඒක 6 cm වෙන්න. ඉස්සෙල්ලාම 6 cm ගැන සක්සීරුවක් කරන්න එපා. නිකන් ඔබ රේඛාවක් අඳින්න. හරිද? දැන් ඔබ ඇඳ රේඛාව ඡේදනය කරගන්න ඕන cm 6කින්. එතකොට තමයි AB 6 cm නිර්මාණය වෙන්නේ. හිතන්න මම බිංදුව ළඟින් මගේ කවකටු තුඩුව තියෙනවා. තියලම මගේ පැන්සලේ තුඩ 6 දක්වා රැගෙන යනවා. මේ බලන්න. බිංදුව ළඟින් මගේ කවකටුවේ තුඩ තියලා 6 දක්වා මගේ පැන්සලේ තුඩ අරන් ගියාට පස්සේ මෙන්න මේ කවකටුවේ තුඩත් මගේ පැන්සලේ තුඩත් අතර තියෙන දුර හැමතිස්සෙම දැන්
සෙන්ටිමීටර් 6යි. ඒක වෙනස් වෙන්නේ නැවත මං ආයි වෙනස් කරන මොහොතක විතරයි. එහෙමනම් මං මගේ චාපයක් මගින් කලින් ඇදි රේඛාව කපා ගන්නවා. එම චාපය මත නැවත මං කවටු තුර තියලා කලින් ඇඳ රේඛාව කපා ගන්නවා. එතන 6 සෙන්ටිමීටර තුනක් ක්ලික් කරන්නයි කියලා කියලා තියෙනවා. අපි දැන් ඇත්තටම බලමු 6 සෙන්ටිමීටර තියෙන කියලා ඔව් හරියටම හරි. එහෙමනම් මේ ලක්ෂය A. මේ ලක්ෂය B. ඊට පස්සේ ABC අංශක 120ක්ද BC 5 සෙන්ටිමීටර වන දෙස්සෙන්සේ BC රේඛාව නිර්මාණය කරන්න. B කෝණයේ අංශක 120ක් වෙන විදියට BC කොහමද? අංශක 5ක් වන විදියට B කෝණය 120ක් වන විදියට BC අංශක 5ක් වන විදියට අඳිනලු. එහෙනම් ABC කෝණය අංශක 120 නම් එහි බාහිර කෝණය කීයද? අංශක 60යි. අපි එහෙනම් අංශක 60 නිර්මාණය කරමු. ඒතොර ඉබේම 180 නිර්මාණය වේවි. මෙන්න මේ ආකාරයට තමයි යම්කිසි කෝණයක අංශක 60ක් නිර්මාණය කරන්නේ. දැන් අපි B ඉඳලා C දක්වා රේඛාව ඇඳලා ඉවරයි. නමුත් C ලක්ෂය අපි හරියටම තාම දන්නේ නැහැ. හැබැයි C ලක්ෂය කියනවා BC 5 සෙන්ටිමීටර් කියලා. එහෙනම් මගේ රේඛාව අටිරිගුල මන් නැවතත් අරගෙන කවකට මත කවකටේ මගේ අටිරිගුලේ බිඳුව මත කවකටේ තුඩ තියලා සෙන්ටිමීටර් 5කින් පරිමාණයක් මම කමගේ කවකට ගන්නවා. එතකොට මේ කවකටේ තුඩු දෙක අතර, ඒ කියන්නේ එහෙම නැත්නම් පැන්සල සහ කවකටේ තුඩ මත අතර දුර සෙන්ටිමීටර් 5යි. දැන් B ලක්ෂය මත මගේ කවකටේ තුඩ තියලා මාර මාගත සෙන්ටිමීටර් 5න් පොඩි චාපයක් කපා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂය තමයි C කියලා කියන්නේ. මේ දුර 5 සෙන්ටිමීටර්. ඒ වගේ මේ දුර 6යි සෙන්ටිමීටර්. AC ආකාරමින් ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. ආ A ලක්ෂයයි C ලක්ෂයයි යා කරන්නලු. යා කරාම ඉතින් ඉබේම ත්‍රිකෝණයක් සම්පූර්ණ වෙනවනේ. පාද තුනක් තියෙනවා නම් ඒක ත්‍රිකෝණයක් කියලා කියනවා. එතකොට මේ පාද තුනම මේක සම්පූර්ණ වෙනවා. එතකොට බැලු බැලමුට බලන්න මේ මේ මොන වගේ ත්‍රිකෝණයක්ද මේ ඉන්නේ? සුළු කෝණ එකක් නෙමෙයි. එහෙනම් කෝණ සුළු වෙන්න එපයි. ඍජු කෝණත් නෙමෙයි. එහෙනම් අංශක 90ක් තියෙන්නත් එපයි. මේක මහා කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරනවා. ඒක උගානේ අහලා නැහැ. නමුත් මම අමතර කාරණයක් විතර ඔයගලන්ට කිව්වේ. හරි. CD සිට දික්කල AB පාදයට ලම්බකයක් නිර්මාණය කර එම ලම්බකයේ අඩිය x ලෙස නම් කරන්න. C ගේ ඉඳලා මේ BC දික්කල AB පාදයට ලම්බකයක් අඳින්නලු. අපි ඒක අඳින්නේ කොහොමද? ඒ කියන්නේ යම් කිසි ලක්ෂයක සිට රේඛාවකට ලම්බකයක් අඳින්න තමයි දැන් මේ කියලා තියෙන්නේ. ඒක හුඟක් වැදගත්. ඕගලන්ට අවශ්‍ය වෙනවා මේක සාමාන්‍ය පෙළ විභාගයේදී, සාමාන්‍ය පෙළ තත්ත්වයේදී අනිවාර්ය කතාවක්. එහෙනම් මම AB දික් කරගත්තා. දැන් AB දික් කර ABට ලම්බකයක් නිර්මාණය කරන්න ඕන C ඉඳලා. කොහොමද කරන්නේ? හොඳින් බලාගන්න ක්‍රමය, මම C ගේ මත මගේ කවකටුවේ තුඩ තියනවා. එහෙම තුඩ තියලා මේ රේඛාව තැන් දෙකකින් මං ඡේදනය කරගන්නවා. හිතන්න මේ විදියටයි මේ විදියට ඡේදනය කරගත්ත කියලා. ඊට පස්සේ ඡේදන ලක්ෂයක් මත මම කවකටුවේ තුඩ තියලා කවකටුව ටිකක් පිළිවෙකට අරගෙන මම චාපයක් ගහගන්නවා. ඒක පල්ලෙහා පැත්තටත් ඒ වැඩේම මං කරනවා. ඒ වගේම තමයි අනිත් චාපය. අනිත් චාපේ මතත් කවකටුවේ තුඩ තියලා අර මගේ පෙර චාපේ කපා ගන්නවා. මේ පැත්තටත් එහෙමයි. දැන් මගේ චාප දෙක කපාගෙන අවසන්. මම දැන් මේ චාපේ කැපුම් ලක්ෂ දෙක ටික යා කරනවා. ඉතින් මෙතන එක ලක්ෂයක්, මෙතන එක ලක්ෂයක්. ඔන්න මම රේඛාව ගැහුවා. මෙන්න හරියට මෙතන ලම්බකයක් නිර්මාණය වුණා.
එය x ලෙස නම් කරන්න. එහෙනම් මේ මෙතන ලම්භකය x ලෙස නම් කරා. ලැබුණු ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. දැන් චූටි කතාවක් තියෙනවා. ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ මොකද්ද? සමානයි ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස බෙදීම දෙක. එහෙම නැත්නම් භාග්‍යවතාවක් ආධාරක පාදයේ ගුණකේ ලම්බ උස බෙදීම දෙක අපිට ප්‍රශ්නයක් නෑ. ආධාරක පාදය අපි මේ මේක අනුව හිතුවොත් නම් AB කියන්නේ 6යි. ඒකත් දන්නවා ලම්බ උස. ලම්බ උස කියලා කියන්නේ වක්‍රාකාරව කිව්ව CX උස නේද? දැන් CX උස අපි දන්නවාද? දන්නේ නැති වුණාට මනින්න පුළුවන්. අපි නිගමනට වගේ CX උස මැනලා බලමු. 4.2 සෙන්ටිමීටර්. එහෙනම් ආධාරක පාදයේ 6යි. ලම්බ උස 4.2 බෙදීම 2. ඒ කියන්නේ භාග්‍යවතාවක් කියන එක. මේක සුළු කරාට පස්සේ අපිට එනවා 12.6 සෙන්ටිමීටර් වර්ග. මොකද වර්ග සෙන්ටිමීටර් වෙන්න ඕන වර්ගඵලයක් අහන නිසා. ෆස්ට් නිගාන රූපයේ දැක්වෙන්නේ පැත්තක දිග 16 සෙන්ටිමීටර් වූ සමචතුරස්‍රාකාර ලෝහ තහඩුවකි. එම ලෝහ තහඩුවෙන් උදාකාර කොටසක් කපා ඉවත් කර ඇත. මෙන්න සමචතුරස්‍ර ලෝහ තහඩුවක් තියෙනවා. එකෙන් බෝලයක් අයින් කරලා උදාකාර කොටස අයින් කරලා වෘත්තය හරය සොයන්න. හරි, මෙතන කියලා තියෙනවා පැත්තක දිග 16යි නම් මෙතන මේ කොටස 1 සෙන්ටිමීටර් නම් මේ කොටස 1 සෙන්ටිමීටර් නම් මෙතන එන්නේ 16න් 2ක් ගියාම 14 සෙන්ටිමීටර්. ඒ කියන්නේ විස්කම්භය 14යි. එහෙනම් අරය 7යි සෙන්ටිමීටර්. කපාගත් වෘත්තයේ පරිධිය සොයන්න. පරිධිය කියලා කියන්නේ අපි දන්නවා සමීකරණයක් තියෙනවා ඕනෑම වෘත්තයක පරිධිය 2 5 r කියලා කියනවා. එහෙම නැත්නම් 5d කියලා කියනවා. 2 වෙනු 2 ලිව්වා. 5 වෙනුවට 22 බෙදීම 7 ගත්තා. r වෙනුවට 7 ගත්තා. 7ට 7 අහෝසි වුණාට පස්සේ පරිධිය එනවා 44ක්. ඒකගේ සෙන්ටිමීටර් වලින් පරිධියක් කියන වටේ දෙකක් සෙන්ටිමීටර් වලින් එනවා. සමචතුරස්‍රාකාර ලෝහ තහඩුවේ වර්ගඵලය සොයන්න. හරි, එහෙනම් කපන්න පෙර එකනේ තාම මේ අහන්නේ. එහෙනම් සමචතුරස්‍රාකාර ලෝහ තහඩුවේ වර්ගඵලය කියලා කිව්වම ඒ කියන්නේ දැන් සමචතුරස්‍රාකාර ලෝහ තහඩුවනේ. ඒතකොට 16 වරක් 16. ඒක තමයි සමචතුරස්‍රාකාර ලෝහ තහඩුවේ වර්ගඵලය. ඒ කියන්නේ 16 ව 16. 16 ව 10ක් නම් 160යි. ආයි 16 ව 6ක් කියන්නේ 96යි. ඒ කියන්නේ 256යි. ඒකකය සෙන්ටිමීටර් වර්ග හේතුව වර්ගඵලයක් නිසා. උත්තරාකාර කොටස කපා ඉවත් කළ පසු ඉතිරිවන තහඩුවේ වර්ගඵලය. එහෙමනම් දැන් උත්තරාකාර කොටසේ වර්ගඵලය හොයාගමු. උත්තරාකාර කොටසක වර්ගඵලය අපි දන්නවා. කියන්නේ වෘත්තයක වර්ගඵලය දන්නවා 5 r වතාවක් වර්ගය. ඒ කියන්නේ 5 r වතාවක් r. එහෙනම් 5 r වර්ග. 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ 7 ගුණ කිරීම 7යි. 7ට 7ට 7ක් අහෝසි වුණාම 7 22ක් 144යි සෙන්ටිමීටර් වර්ගය. දැන් ඉතිරි වෙච්ච කොටසනේ අහන්නේ. සමාන 154යි. ඉතිරි වෙච්ච කොටසනේ අහන්නේ. එතන මුළු කොටස 256යි. අඩු කරන උත්තරාකාර කොටස 154යි. 256න් 154ක් අඩු කරාට පස්සේ 102ක් ඉතුරු වෙනවා. ඒකකය වර්ග සෙන්ටිමීටර් වර්ගඵලය කොටසක් ඉතුරු වෙන නිසා. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා පෑනක මිල x ලු, පොතක මිල y ලු, පැන්සලක මිල z ලු. ඉහත තොරතුරු සම්බන්ධයෙන් දෙදෙනෙකු කළ ප්‍රකාශ පහත දැක්වේ. දිලිෂාන්ගේ ප්‍රකාශය. පැන්සල් දෙකක මිලෙන්
රුපියල් 5ක් අඩු කර 5න් බෙදූ විට රුපියල් 5කි. ගිම්හානිගේ ප්‍රකාශනය. පෑනක මිල හා පොතක මිල රුපියල් 55කි. පෑන් දෙකක හා පොතක මිල රුපියල් 70කි. ඩිලාන්ගේ ප්‍රකාශය අනුව සරල සමීකරණයක් ගොඩනගා පෑනක මිල සොයන්න. බලමුකෝ ඩිලාන් ඩිලාන් කියපු එක පළවෙනි කතාව. එයා කියනවා පැන්සල් දෙකක මිලින්. පැන්සලක් මොකද්ද? ඉසෙට්. එහෙනම් පැන්සල් දෙකක් කියන්නේ දෙකයි ඉසෙට් මිලින් පහක් අඩු කර. අඩු කරමු පහක් පහෙන් බෙදුව විට. එහෙනම් දෙකයි ඉසෙට් ඍණ පහ බෙදීම පහ සමානයිලු. මොකටද? පහට සමාන වෙයි. එහෙමනම් අපිට පැන්සලක මිල හොයන්න පුළුවන්. එතකොට මෙතන ප්‍රශ්න පත්‍රයේ චුටි වෙනස් කිරීමක් වෙන්න ඕනේ. ඇත්තටම මේක print කරලා තියෙන පෑනක් කියලා මෙතන පැන්සලක් විය යුතුයි. ඒක පැන්සලක මිල තමයි අපිට හොයාගන්න වෙන්නේ. හිතන්න දැන් 2 set ඍණ 5 බෙදීම 5 සමානයි 25ට. එහෙනම් මේ පහ මෙහෙට යවමු. 2 set ඍණ 5 සමානයි 25ට. මේ පහ මෙහෙට යවුවට පස්සේ එකතු වෙනවා. 2 set සමානයි 25 ධන 5 කියන්නේ 30යි. ඉසෙට් සමානයි කීයද? 15යි. ඒ කියන්නේ පැන්සලක මිල 15යි. ගිම්හානිගේ ප්‍රකාශනය අනුව සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා පෑනක මිලත් පොතක මිලත් වෙන වෙනම සොයන්න. දැන් ගිම්හානිගේ කතාවට යමුකෝ. ගිම්හානි මොකද කියන්නේ? ගිම්හානි කියනවා පෑනක මිල හා පොතක මිල රුපියල් 55කි. පෑහනක් x පොතක් y. එහෙනම් x ධන y සමානයි 55යි. ඒ වගේම එයා කියනවා පෑන් දෙකක හා පොතක මිල 70කි. පෑනක් x, ඒ කියන්නේ පෑන් දෙකක් නම් 2x. 2x ධන පොතක් නම් y සමානයි කීයද? 70යි. එතන මේක පළවෙනි සමීකරණය කරගමු, මේක දෙවෙනි සමීකරණය කරගමු. දැන් මගේ අභිප්‍රාය xy හොයන එක. මම එකෙන් දෙක අඩු කරන්නම්. එක අඩු කිරීම 2. එකෙන් දෙක අඩු කරාට පස්සේ බලන්න x ධන y ඍණ 2 x ඍණ y සමානයි 55 ඍණ 70. මේ වයිට මේ y කැපෙනවා. ඒ වගේම x ඍණ 2 x කියන්නේ ඍණ x 55න් 70ක් ගියාට පස්සේ වෙනවා 15ක්. හැබැයි ඍණ ඍණට ඍණ දෙපැත්තම තියෙන නිසා x සමානයි 15යි. ඒ කියන්නේ පෑනක මිල 15යි. දැන් අපිට ඕන පොතක මිල. පොතක මිල හොයන්න පුළුවන් පළවෙනි සමීකරණය. මම ලියනම් පළවෙනි සමීකරණය. පොතක මිල y නේ, x ධන y සමානයි 55 නම්, x සමානයි 15 නම්, ධන y සමානයි 55 නම්, y සමානයි 55 ඍණ 15. ඒ කියන්නේ y සමානයි කීයද? 40යි. පොතක් 40යි. ඉහත ලබාගත් තොරතුරු ඇසුරින් පොතක මිල පෑනක මිලෙහි 3 ගුණයට වඩා 5ක් අඩු බව පෙන්වන්න. මොකද කියන්නේ? ඉහත ලබාගත් තොරතුරු ඇසුරින් පොතක මිල පෑනක මිලෙහි 3 ගුණයට වඩා 5ක් අඩු වෙනවා. පෑනක් කීයද? 4 15යි. 15 ව 3ක් 45යි. 45න් 5ක් අඩු කරාම 40යි. හරිනේ. එහෙමනම් පෑන් 3ක් 45යි. ඒකෙන් 5ක් අඩු කරාම 40යි. 40 සමානයි පොතක මිල. ප්‍රකාශය හරි. 7 වෙනි කොටස. දැන් මොකද කියන්නේ? පහත දැක්වෙන SY හරි අග්‍රසර දක්වා ඇති කෝණවල අගය සොයන්න.
හත්වෙනි ගාන පහත දැක්වෙන රූපවල xa y ලෙස දක්වා ඇති කෝණවල අගය සොයන්න මෙන්න රූපයක් තියෙනවා ඒ වගේම මේ සමාන්තර රේඛා දෙකකුත් තියෙනවා සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය කළාට පස්සේ හැදෙන ඒකාන්තර කෝණ ඒ කියන්නේ ඉසඩ් කෝණ සමාන්තර රේඛා දෙකක් රේඛාවකින් ඡේදනය කරාම හැදෙන ඉසඩ් ලකුණ මෙන්න ඉසඩ් මෙන්න ඉසඩ් ලකුණ කෝණ දෙක සමානයි ඒ වගේම F කෝණ මිත් අනුරූප කෝණ ඒ වගේම මිත්‍ර කෝණ පරිපූරකයි ඔන්න ඔය කතා තුන මතක තියාගන්න දැන් අපිට y හොයන්න ඕන නම් ලේසිම් ක්‍රමය තමයි y කියන්නේ කීයද මේ z අකුරක් හැදිලා තියෙනවනේ මේ බලන්න මේ එහෙනම් මෙතන 70 නම් y තුත් 70යි එතකොට x හොයන්න යමු තව z අකුරක් තියෙනවා තේරුම් නැති වුණාට මේ බලන්න මේ රේඛාව සමාන්තරයි මෙන්න z අකුරක් හැදෙනවා එහෙනම් මේ කෝණයයි සමානයි එහෙනම් මේ මුළු කෝණයම 150යි 150න් 70ක් අඩු වුණාට පස්සේ මෙතනට ඉතුරු වෙනවා x 150න් 70ක් ගියම් කීයද x සමාන වෙනවා 80යි ඊට පස්සේ මොකද කියන්නේ ඊට පස්සේ ත්‍රිකෝණයක් තියෙනවා අපෙන් අහන්නේ x + y හරිම පහසුයි හේතුව තමයි පුතේ බලන්න මෙන්න මේ ත්‍රිකෝණි පොඩි ත්‍රිකෝණි අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු 180යි කියලා. එහෙනම් C එකත් X ගෙත් Y ගෙත් එකතුව 180යි. තවත් විදියකින් කියනවා නම් X + Y එකතු කිරීම 100 සමාන 180යි. එහෙනම් X + Y සමානයි 180 ඍණ 100. ඒ කියන්නේ X + Y සමානයි කීයද? 80යි. ඊට පස්සේ කියනවා 2x + 2y. දැන් කල්පනා කරන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ x වගේ දෙගුණයක් ධන y වගේ දෙගුණයක්. ඒ කතාවම නේද මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන x ධන x 2x. මේ තියෙන y ධන y 2y. ඒකම තවත් විදියකින් කියනවා නම් 2x ධන 2y මන් දෙකක් පිටට ගන්නවා x ධන y දෙවතාවක් x ධන y x ධන y කියන්නේ 80y එහෙනම් 80 ඒවා දෙකක් 160යි ඊට පස්සේ යනවා BAC BAC එහෙනම් දෙවතාවක් x ධන y කියන්නේ මෙන්න මේක නේද දෙවතාවක් x දෙවතාවක් y මේ දෙක එකතුව ඉතුරුනේ කවුද මේක එහෙනම් ලොකු ත්‍රිකෝණයට බලන්න ලොකු ත්‍රිකෝණේ කෝණ තුනක් 180 නම් මේ දෙකේ එකතුව 160 නම් මේක කීයද එහෙනම් මුළු කෝණ එකතුව 180 නම් 180න් 160ක් අඩු කළ බලමු එහෙනම් මේක 20යි තුන්වෙනි කොටස හොඳ ප්‍රශ්නය රූපයක් තියෙනවා බලන්න 1 2 3 4 5 පාද පහක් තියෙනවා පාද පහක් තියෙන රූපයක් කියන අපි පංචාශ්‍රයක් කියලා පංචාශ්‍රයක් තියෙනවා x සහ අහනවා y අහනවා රහසක් තියෙනවා ඕනම බහු රූපයක ත්‍රිකෝණයක් ඒවා චතුරස්‍රයක් ඒවා පංචාශ්‍රයක් ඒවා ෂඩාශ්‍රයක් ඒවා සප්තාශ්‍රයක් ඒවා අටාශ්‍රයක් ඒවා ඕනම රූපයක බාහිර කෝණවල එකතුව 360යි මතක තියාගන්න අභ්‍යන්තර නම් නෙමෙයි පුතේ අභ්‍යන්තරත් එක පටලව ගන්නත් එපා බාහිර කෝණවල එකතුව 360යි එහෙනම් මේ බාහිර කෝණ ටිකක් අභ්‍යන්තර නම් නෙමෙයි අභ්‍යන්තර වල වෙන්නේ මොකක්ද කියලා අපි ඊට පස්සේ කතා කරමු. එහෙමනම් 360 සමාන වෙනවා මෙන්න මේ ටික එකතුවට. 60 ධන 80 ධන 70 ධන x ධන y ට. ඒ වගේම x වෙන තව කතාවක් තියෙනවා මේ බලන්න. මෙන්න මේ දෙක සරල රේඛාවක්. මෙන්න මේ ඇඳලා තියෙන සරල රේඛාව. සරල රේඛාව කෝණය 180යි. 180න් මෙතන තියෙන 110ක්. එහෙනම් මෙතන කීයද? 180න් 110ක් ගියාම 70ක් ඉතුරු වෙනවා. x කෝණය 70යි. බය නැතුවම ලියන්න පුළුවන්. එහෙනම් මෙතන x වෙනුවට එනවා 70ක්. දැන් මේ ටික එකතු කරලා බලමු. 60යි 80යි
එකසිය හතලිහයි එකසිය හතලිහයි එකසිය හතලිහයි දෙසිය අසූවයි එහෙමනම් වයි සමානයි එකසිය හැටෙන් දෙසිය අසුවක් ගියාම කීයද වයි සමානයි අපිට එනවා අසූවක් පැහැදිලි නේද ඔන්න ඔය විදිහට තමයි කෝණ ටික වෙනස් වුනේ මෙතන අපි කතා ටිකක් තියෙනවා මම ආයි මතක් කරන්නම් මෙන්න සමාන්තර රේඛා දෙකක් තිර රේඛාවකින් ඡේදනය කර විට සෑදෙන ඒකාන්තර කෝණ සමාන වේ. ඒක එහෙම නැත්නම් ඒ ඉසෙට් අකුර සමාන වේ. ඉසෙට් කියලා විභාග ලියන්න යන්න එපා. අපි විස්තර කිරීම විතර ඉසෙට් කියලා කියන්නේ. නමුත් මේක අපි හඳුන්වන්නේ ඒකාන්තර කෝණ කියලා. මෙතන මෙතන ගත්ත තර්කය තමයි ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180 වේ. මෙතන මෙතන ගත්ත තර්කය තමයි ඕනෑම බහුවස්රයක බාහිර කෝණ වල එකතුව 360යි. එනම් මේ කරුණු තුනින් තමයි අපි මේ විස්තර ටික හොයාගත්තේ. අපි පේපරේ සාකච්ඡා කළ අවසානයි. අපි මේ කතා කරේ බස්නාහිර පළාත් 9 ශ්‍රේණිය 2018 අවසාන වාර ප්‍රශ්න පත්‍රය. මේත් එක්කම ඔබ අනිකුත් පළාත්වල ප්‍රශ්න පත්‍ර සඳහාත් අපිත් එක්කම රැඳී ඉන්න. ඒකෙන් ඔබට තක්සේරුවක් කරගන්න පුළුවන් ඔබේ විභාගය කෙසේ වේවිද කියලා. අනිත් එක ඒකෙන් ඔබට ආත්ම ශක්තියකින් යුතුව ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන විදිය හිතා ගන්න පුළුවන්. අනිතක ඔබ අපි මේක සාකච්ඡා කරන්න ප්‍රථම අපි ඉල්ලීමක් කරා ඔබ මේකට අනුගත වෙලා මේත් එක්ක මේක බලන්න කියලා. ඒ කියන්නේ ඔබ මේකට පිළිතුරු ලියලා මේක බලන්න කියලා. ඔබේ පිළිතුරු පත්‍රයත් එක්ක මේක බලද්දී ඔබට සාර්ථක ප්‍රතිඵලයක් දැනෙනවා හැඳිනවා කියලා ඔබට හැඟිලෙති. එහෙමනම් අපි අදට අවසන් වෙනවා. අපි ආරාධනා කරනවා ඊළඟ ප්‍රශ්න පත්‍රත් එක්කත් අපිත් එක්ක සහභාගී වෙන්න කියලා.